නුවනුදු ප්‍රනාන්දුගේ සුපිරි අර්ධ චතකය සහ අපට ලැබුණු තවත් අමිහිරි තරග පරාජය. ඔ අපි දන්න අයේ දිනේදී ඉන්දියාව සමග දෙවන අන්තර්ජාතික එක්දින් තරගාවලිය පැවතුනා. ඉතින් එහෙදී අපිට ඉතාමත් අමිහිරි හටුක පරාජයක් නැවතත් උරුම කරගැනීමට අපිට සිද්ධ වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට දසුන් ශානක විසින් කාසිය වාසී දිනාගෙන තීරණය කරනවා. මේක හොඳ තීරණයක්. ඔව් ඊට පස්සේ අපි දකිනවා අවිෂ්ක ෆෙනාන්ඩු සහ නුවනුදු ෆෙනාන්ඩු යම් ආකාරයකින් පන්දුවට හොඳින් පහර දෙන ආකාරයක්. හැබැයි අවිෂ්කගේ ඉවසීම ටිකක් දුරට නැති වෙලා තිබ්බේ කියලා අපි දැක්කා. නමුත් ඔහුට මේක රිදම් එකක් විදියට හොඳින් අරගෙන යන්නට තිබ්බ අඩුම තරමේ ලකුණු 100ක පාර්ට්නර්ෂිප් එකක්වත් ගන්නට තිබ්බා. නමුත් ඔහුගෙන් මීට වඩා දෙයක් අපි බලාපොරොත්තු වුණා. මොකද 100කවත් පාර්ට්නර්ෂිප් එකක් දාලා මේ ඉනිම් එක මුලින්ම ස්ථාවර කරන්න. එහෙම වුණා නම් අපිට ඊයේ ලකුණු 300කට යන්න තිබ්බා ඊසිම. මොකද අපේ පල්හැයින ක්‍රීඩකයෝ ගොඩක් ප්‍රහාරාත්මක ලෙස අනිවාර්යයෙන්ම එහෙම හොඳ ලකුණු ප්‍රමාණයක් තියෙන හැම අවස්ථාවකදීම පහර දීලා තියෙනවා. නමුත් අවාසනාවන්ත විදියට ඒ දේ සිද්ධ වුණේ නැහැ. ඒ වගේම කියන්න දේකුත් තියෙනවා, නුවනිදු ෆෙනාන්ඩු කියන ක්‍රීඩකේ අපි ගොඩක් කල් ඉඳන් බලාගෙන හිටපු ක්‍රීඩකේ ඔහුට ලැබුණු අවස්ථාවෙන් ඔහු හොඳටම ප්‍රයෝජනයක් ගත්තා කියලා කියන්න පුළුවන්. නමුත් අවාසනාවන්ත විදියට දුවද්දීන් දෙවියාමකට ලක් වුණා. මෙහිදී අපි චරිත් අසලංක ගැනත් කතා කරන්න ඕනේ. මීට කලිනුත් චරිත් එක්ක ඉන්න ක්‍රීඩකයා මේ වාගේ දෙවියාම් වලට ලක් වෙලා තියෙනවා. යම්කිසි ප්‍රශ්නයක් මෙතන තියෙනවා, මේක පළවෙනි වතාවට සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මීට කලිනුත් චරිත් එක්ක ඉන්න ක්‍රීඩකයා මෙහෙම වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම හොඳ කමියුනිකේෂන් එකක් ඔහුට ගොඩනගා ගැනීමට අමාරු වෙලා තියෙනවා අනිත් ක්‍රීඩකයත් එක්ක. අපි දැක්කා හොඳටම මේක අපි දැක්කා නුවනිදු පිච් එකේ මැදටම එනවා. නමුත් චරිත් අතනමයි. ඔහු බෝලේ දිහා බලන් හිටියා, කිසිම දුවන්නට උත්සාහයක් තිබුණේ නැහැ. මෙන්න මේ තත්ත්වය නිසා නුවනිදු දැවි ගියා. මේ තත්ත්වය උදා වුණේ මේ වතාව විතර නෙමෙයි, මීට කලිනුත් මේ වගේ දේවල් වෙලා තියෙනවා. හින්දා චරිත් මේ ගැන අවධානය යොමු කරලා අනිවාර්යයෙන්ම මේ දුර්වලතාවය හදාගන්නට ඕනේ. ඒ වගේම නුවනිදු තවත් ඔහුට එක්ස්පීරියන්ස් නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් ඔහුත් මේ ගැන තව ටිකක් හදාරන්නට ඕනේ. එහෙම වුණොත් අපිට හොඳ සම්පතක් නුවනිදු කියන්නේ. ඒ වගේම චරිතුත් අපිට ගොඩක් වටිනා ක්‍රීඩකෙක්. ඔහුගේ ඇවරේජ් එක හොඳ තත්ත්වයක තියෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම මම හිතනවා ලබන තරගාවලියේදීවත් පැතුම් සුව තත්ත්වයේ හිටියොත් ඔහුයි කුසල් මෙන්ඩෙසුයි ආරම්භක පිතිකරණය යෙදෙන්නට ඕන. ඒකට හේතුව තමයි ඔවුන් දෙන්න සෙටල් වුණොත් අනිවාර්යයෙන්ම හොඳ ලකුණු සංඛ්‍යාවකට යන්නට පුළුවන්. එහෙම ලකුණු සංඛ්‍යාවකට ගියොත් අපිට මැද පෙළ යම්කිසි සාර්ථකත්වයක් අරගෙන ගිහිල්ලා හොඳ ලකුණු සංඛ්‍යාවකට යන්නට පුළුවන්. ඒ වගේම වනිදු ගැනත් කියන්න ඕනේ, ඔහු වේගෙන් පන්දුවට පහර දෙනවා. මේ T20 නෙමේ, යම්කිසි ඉවසීමකින් ඔහු පන්දුවට පහර දීමට උත්සාහ ගන්නට ඕන. එහෙම වුණොත් අපිට හොඳ ලකුණු සංඛ්‍යාවකට යන්නට පුළුවන්. ඉතින් මේකට අනිවාර්යයෙන්ම වනිදුගේ තියෙන මේ පොඩ්ඩක් ඔහු මොලේ පාවිච්චි කරලා ඔහේ ගහනවා වගේ ගහන්නේ නැතුව ඉතින් මේක ක්‍රමානුකූලව ගහන්නට ඕනේ. ඉතින් ඕවර 45ක් වගේ නම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපිට දෙකටම ලොකු ප්‍රහාරයක් දෙන්නට පුළුවන්. නමුත් ඇත්තටම අපි ඊයේ ඕවර 50වත් ක්‍රීඩා කරේ නැහැ. ඉතින් මේ නිසා ටිකක් කල්පනාවෙන් වනිදු ක්‍රීඩා කරන්නට ඕනේ. දැන් අපි මේවා කිව්වහම අපේ ඉන්න ටොක්සි ෆෑන් බේස් එකක් ඔවුන් අනිවාර්යයෙන්ම බයින්න බලාගෙන ඉන්නේ මේ අපේ channel එකට විතර නෙමෙයි, තවත් ගොඩක් channel වලට සමහර අය ඉන්නවා. කෙලින්ම බයින්නට විතරයි ඒකට තියෙන්නේ. ඒ කියන්නේ තර්කානුකූලව කිසිම ඔවුන්ට විවේචනයක් එල්ල කිරීමට නැහැ. ක්‍රීඩකයන්ටත් බයිනවා, එහෙම නැත්නම් අපිට බයිනවා. එහෙම මොකක් හරි එහෙම අතල් එකක් තමයි එයාලට දෙන්න ඕන වෙලා තියෙන්නේ. නමුත් අපි කියන දේ වගේම අපිට හොඳ විදියටත් ඒ වගේම තර්කානුකූලවත් මතදරන ප්‍රේක්ෂකයන් ඉන්නවා. එයාලා ගැනත් අනිවාර්යයෙන්ම කියන්නට ඕනේ. ඉතින් මේ ආකාරයට ඉන්න අය අපිට කියන්න තියෙන්නේ යම් දෙයක් ගැන විමර්ශනශීලීව බලන්න කියලා. මොකද අපිටත් ඕනේ, ඒ වගේම බයින අයටත් ඕනේ, එහෙම නැතුව අනිත් ප්‍රේක්ෂකයන්ටත් ඕනේ, සීලු දෙනාටම ඕනේ අපේ ලංකාවේ තියෙන ක්‍රිකට් ජයග්‍රහණය කරන්න. අපි මෙතන ඉඳන් කොච්චර කිව්වත් එතන ඉන්න ක්‍රීඩකයාගේ තියෙන මානසිකත්වය වෙනම මානසිකත්වයක් තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා ගැහුවත් අපිට ඒ දේ කරන්න හරි අමාරුයි. ඉතින් ඒ ගැන අනිවාර්යයෙන්ම තේරුම් අරගන්නට ඕන අය මං කිව්වේ මේ බයින අයට. ඉතින් අනිවාර්යයෙන්ම අපිට තව එක තරගයක් ඉතුරු වෙලා තියෙනවා. මේ තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ඕනේ. අපේ මතයට අනුව නම් දැන්වත් අශේන් බණ්ඩාරව අනිවාර්යයෙන්ම මේ සංචිතයට ඊළඟ තරගයේවත් ඇතුළත් කරන්නට ඕන. මොකද ඔහු මේ ටිකේම බෙන්ච් එකේ හිටියා, හොඳ ඇවරේජ් එකක් තියෙන ක්‍රීඩකයෙක්, අනිවාර්යයෙන්ම ODI වලට ඕන ක්‍රීඩකයෙක්. ඒ බව ගොඩක් දෙනෙක් කතා කරනවා. නමුත් අපි දන්නේ මොන හේතුවකටද කියලා ඔහු කිසිම තරගයකට මේ දක්වාම මෑත කාලයේ හිටියේ නැහැ. බංගලාදේශයේ එක්ක තිබ්බ එක තරගයක ෆේල් වුණා කියලා මේ ක්‍රීඩකේ අයින් කරලා කෙලින්ම දානවා. මේක හරිම අසාධාරණ වැඩක්. මොකද අශේන්ව ඩෙබියු කරපු පළවෙනි තරගයේදීම අර්ධ ශතකයක් ලබා ගන්නවා. ඉතින් අපි දන්නවා මේ තරගාවලියේදීත් නුවනිදු
ඔහු අර්ධශතකයක් ලබා ගත්තා. ඒ වගේම දක්ෂ ක්‍රීඩකයෙක් තමයි ආචෙන් කියන්නේ. අනිවාර්යයෙන්ම අපිට ඉන්දියාවේ මේ වසරේම පවතිනවා ලෝක කුසලාණයේ. ඉතින් මේකට හොඳ බුලට් එකක් අනිවාර්යයෙන්ම හදා ගන්නට ඕනේ. එහෙම වුණොත් අපිට මේ ලෝක කුසලාණි දෙන්න පුළුවන්. මොකද අපේ කන්ඩිෂන් වලට සමාන කන්ඩිෂන් තමයි ඉන්දියාවේ තියෙන්නේ. ඉතින් එහින්දා මේ අවස්ථාවේදී අපේ ක්‍රීඩකයන්ට බැන්නට වැඩකුත් නෑ. අපි දන්නවා ඉන්දියාවේ ඉන්න අම්පයර්ස්ලා මේ තරගමාලාව තුළ කොහොමද හැසිරුනේ කියලා. අපි දකිනවා කුසල් මෙන්ඩිස්ගේ විකට් එක උඩින් යන උඩින් ලාවට වාගේ වැදිලා යන එකට ඔවුන් කෙලින්ම විකට් දෙන්නයි. ඉතින් අපිට පළවෙනි තරගාවලියේදී අම්පයර්ස් කෝල් දෙකක් යනවා. ඉතින් මේ වගේ අසාධාරණ. මොකද අපේ අයට කිසිසේත්ම LPW එකකින් විකට් එකක් ගන්න එක ඉතාමත් හීනයක්. හැබැයි ඉන්දියාවේ අයට ඒක ඉතාමත් සරල දෙයක්. ඉතින් මෙහෙම කොහොමද වෙන්නේ? මෙහෙම ඇත්තටම අපිට තරඟ දිනන්න බෑ අපේ කොච්චර දක්ෂ ක්‍රීඩකයෝ හිටියත්. ඉතින් මේ අම්පයර්ස්ලා ඉන්දියාවේමයි හිටියේ. ඉතින් මෙහෙම වෙන්නේ නැහැ ලෝක කුසලාණයේදී. එහෙනම් අපිට බය වෙන්නට දෙයක් නැහැ. මෙතනත් පොඩි දෙයක් තියෙනවා හිතලා බලන්න. ඉතින් ඒ ගැනත් ඕගොල්ලෝ හිතලා බලන්න. ඉතින් අපි ඉස්සරහට මේ ගැන තව ටිකක් අනිවාර්යයෙන්ම කතා කරලා බලමු මේ වීඩියෝ එක දිග ගැසෙනින්ද. අදට මේ කතාව නවත්තනවා. නමුත් මේ ඉන්දියාවේ හොර විනිසුරුවන් ගැනත් වෙනම එපිසෝඩ් එකක් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද මේක ඇත්තටම අනිකුත් කණ්ඩායම් වලට ලොකු පාඩුවක්. මේ පාඩුව ගැන වැඩි දිනෙක වැඩි අවධානය යොමු කරන්නේ නැහැ. මේ ගැන වැඩිදුර කතා කරන්නේ නැහැ. නමුත් අපි මේ ගැන වෙනම එපිසෝඩ් එකක් කරන්නට හිතාගෙන ඉන්නවා මේ ඉන්දියාවේ ඉන්න හොර අම්පයර්ස්ලා ගැන. මොකද ඔවුන් ඔවුන්ගේ දේශීය තරඟ තුල ඔවුන්ගේම විනිසුරුවන් තමයි දාන්නේ. නමුත් අපේ එහෙම වෙන්නේ නැහැ. හොඳින් බලන්න පුළුවන් අපි තවත් විදේශීය විනිසුරු කෙනෙක් එක්ක තමයි යන්නේ. නමුත් ඉන්දියාව එහෙම නෙමෙයි. ඒ හින්දා ඔවුන්ට ගැළපෙන තීරණ වලට ඔවුන් එළබෙනවා. ඒ හින්දා අපිට තරඟ පරාජය වෙන්නට මේ දේත් එක හේතුවක්. මේ අපේ ක්‍රීඩකයන්ගේ තියෙන අදක්ෂතාවයම නෙමෙයි. හරිද? අපේ අයගේ තියෙන අඩුපාඩු ඒවා අනිවාර්යෙන් හදා ගන්නට ඕනේ. නමුත් අතනත් පොඩි පොයින්ට් එකක් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. ඉතින් වීඩියෝ එක දික් වෙන හින්දා අද අපි වීඩියෝ එක නවත්වනවා. නමුත් ඉස්සරහට තවත් එපිසෝඩ් ගේන්න බලාපොරොත්තු වෙන අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ගොඩක් ඉන්ෆෝමේෂන් අපි හම්මුණු ගමන්ම ඔයගොල්ලෝ දැනුවත් කරනවා. එහෙනම් සුබ දවසක්. ඉක්මනටම තවත් වීඩියෝකින් හමු වෙමු.